ආයිබෝන් ජීව විද්‍යාව විෂය නිර්දේශයේ දෙවන එකකේ අවසාන පාඩම සෛලවල ශක්ති සම්බන්ධතා. ඒ ශක්ති සම්බන්ධතාවල ප්‍රධාන මාතෘකාවක් වන සෛලීය ස්වසනය පිළිබඳව අපි අද සාකච්ඡා කරනවා. අපේ දූල පුතාල දන්නවා ඕනෑම සජීව සෛලයක අනවරතව සිදුවන රසායනික ප්‍රතික්‍රියා රාශියක් සිද්ධ වෙනවා. සෛලයක පැවැත්ම රඳා පවතින්නේ මේ ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් විදියට. මේ ප්‍රතික්‍රියාවන් සියල්ලම සමස්තයක් විදියට ගත්තහම අපි ඒවට කියනවා පරිවෘතීය ක්‍රියාවන් කියලා. අපේ දූල පුතාලා දන්නවා පරිවෘතීය ක්‍රියාවන් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් සංවෘතීය, අනිත් එක අපවෘතීය. සංවෘතියේදී සිද්ධ වෙන්නේ සරල සංඝටක එකතු කරලා සංකීර්ණ සංයෝග හදලා ශක්තිය ගබඩා කිරීම. අපවෘතියේදී සිදුවෙන්නේ සංකීර්ණ සංයෝග සරල සංඝටක වලට බිඳහෙලලා ශක්තිය නිදහස් කිරීම. එහෙමනම් දැන් දූල පුතාලා දන්නවා සෛලීය ස්වසනය කියලා කියන්නේ අපවෘතීය ක්‍රියාවන් අතර තියෙන ප්‍රධානතම ක්‍රියාවලිය. දැන් අපි බලන්න ඕන මොකක්ද මේ සෛලීය ස්වසනය කියන්නේ කියලා. දැන් අපි මිනිසුන් වගේ සංකීර්ණ ජීවියෙකුගේ ස්වසන ක්‍රියාවලිය ගත්තොත් අපි බාහිර ස්වසනය, අභ්‍යන්තර ස්වසනය, සෛලීය ස්වසනය කියලා අදියර තුනක් යටතේ සාකච්ඡා කරනවා. අපි බාහිර ස්වසනය කියන්නේ බාහිර පරිසරයක ඉඳලා ඔක්සිජන් ශ්වසන පද්ධතිය ඔස්සේ නැත්නම් අපේ නම් පෙනහැලිවල ගර්ත හරහා රුධිරයට ලබා දීලා රුධිරයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කර ගැනීම. ඊට පස්සේ රුධිර ධාරාව ඔස්සේ ඒ ඔක්සිජන් රැගෙන ගිහිල්ලා සෛලවලට ලබා දීලා සෛලවලින් කාබන් ඩයොක්සයිඩ් නැවත ඒ රුධිරයට ලබා ගැනීම අපි කියනවා අභ්‍යන්තර ශ්වසනය කියලා. සෛලීය ස්වසනයේ මේක අවසාන අදියර. සෛලීය ස්වසනයේදී සිද්ධ වෙන්නේ අවසානයේදී ඔක්සිජන් සෛලතුලට ලබාගෙන ඒ ඔක්සිජන් භාවිතයෙන් කාබනික සංයෝග බිඳහෙලීමේ ක්‍රියාවලියක්. දැන් සෛලීය ස්වසනය අපිට පුළුවන් මේ විදිහට අර්ථ දක්වන්න. සෛලීය ස්වසනයේදී සිදුවන ක්‍රියාදාමය සජීව සෛලයක් තුලදී තමයි මේක සිද්ධ වෙන්නේ. එන්සයිමීය උත්ප්‍රේරණය යටතේ සිදුවන ප්‍රතික්‍රියා මාලාවක් යටතේ තමයි සෛලීය ස්වසනයේ පියවරයන් සිදුවෙන්නේ. මෙතනදී කාබනික සංයෝග බිඳහෙලලා ඒ වගේ රසායනික බන්ධන ශක්තිය මුදා හරිනවා. ඒ රසායනික බන්ධන ශක්තිය අධිශක්ති සංයෝගයන් වෙන ATP වල ගබඩා කර ගැනීමයි අපි කරන්නේ. එහෙමනම් අපෙන් ඇහුවතින් සෛලීය ස්වසනය යනු කුමක්ද කියලා ඔයාලා මෙතන කරුණු කීපයක් සහිත උත්තරයක් ලබා දෙන සූදානම් වෙන්න ඕන. සජීව සෛලයක් තුලදී වෙන්න ඕන. එන්සයිමීය උත්ප්‍රේරණය යටතේ සිදුවන ප්‍රතික්‍රියා මාලාවකින් වෙන්න ඕන. ඒ වගේම සංකීර්ණ කාබනික සංයෝග බිඳහෙලීමකට ලක් කරලා ඒ වගේ රසායනික බන්ධන ශක්තිය නිදහස් කර ගැනීමක් කරෙන්න ඕන. ඒ රසායනික ශක්තිය අපිට නිරතුරුව ප්‍රයෝජනයට ගන්න පුළුවන් අධිශක්ති සංයෝගයේ වෙන ATP වල ගබඩා කර ගන්නා ක්‍රියාවලියක් වෙන්න ඕන. දැන් අපි ඊළඟට බලන්න ඕන ජීවීන්ට ATP ශක්තිය අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය. දැන් බලන්න මේ රූපරාම දිහා අපේ දරුවන්ට පේනවා ජීවීන් කරනවා යාන්ත්‍රික ක්‍රියාවන් රාශිය. චලනය, සංචරණය, පරිවහනය වගේ ක්‍රියාවන්. මේ යාන්ත්‍රික ක්‍රියාවන් සිදු කරන්න ජීවීන්ට ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රෝටීන සංශ්ලේෂණය ඇතුළු සංශ්ලේෂණ ක්‍රියාවන් රැසක් ජීවියෙක් තමන්ගේ ජීවිත කාලය තුළ සිදු කරනවා. ඒ සියලුම ක්‍රියාවන් සඳහා
සෛලවලට ඒ වගේම ජීවියාටම ශක්තිය අවශ්‍ය වෙනවා. ජීවීන්ගේ දේහවල හානිවීම සිදු වෙනවා. එතකොට සෛලවලට හානි සිදු වෙනවා. ඒ සෛලවලට හානි සිදු කොටස් පිළිසකර කරගන්න වෙනවා. ජීවියාගේ දේහය ජීවිත කාලය තුළදී වර්ධනයට ලක් කරන්න වෙනවා. මෙන්න මේ සඳහා ඔවුන්ට ශක්තිය අවශ්‍ය වෙනවා. සෛල විභාජනයේ සහ ප්‍රජනනයේ සඳහා ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ වගේම සෛල පටල හරහා සක්‍රීයව ද්‍රව්‍ය ලබා ගැනීමට සහ සෛල වලින් ද්‍රව්‍ය බැහැර කිරීමට සෛල වල ශක්තිය අවශ්‍ය වෙනවා. මේ ශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා තමයි ශ්වසනයේදී අපි නිරන්තරයෙන්ම ATP නිෂ්පාදනය සිද්ධ කරන්නේ. දැන් අපේ දූපතුන් දන්නවා අපි අපේ ආහාර වලින් වැඩිම කොටසක් අපි නිරන්තරයෙන්ම ශ්වසනයට ශක්තිය යොදවන්න යොදා ගන්නවා. දැන් එතෙන්දී මේ ශක්තිය සපයා ගන්න අපි බලමු මොනවද අපිට පුළුවන් කාබනික සංයෝග කියලා. දැන් මෙතනදී අපිට තියෙනවා විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට්. ජීව ලෝකයේ තියෙන ප්‍රධානම ශ්වසන උපස්තරයේ විදියට සෛල භාවිත කරන්නේ කාබෝහයිඩ්‍රේට්. මේ කාබෝහයිඩ්‍රේට් වර්ග ගණනාවක් තියෙනවා. නමුත් ශ්වසනයේදී ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ ග්ලූකෝස් කියන හෙක්සෝස මොනෝසැකරයිඩ්. ඒත් එක්කම ලිපිඩයන් විශාල ශක්තියක් මුදා හරින්න පුළුවන් ශ්වසන උපස්තරයක්. අපි දන්නවා ප්‍රෝටීන වලටත් ශක්ති ජනක අගයක් තියෙනවා. සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන වල ශක්ති ජනක අගය වගේ දෙගුණයක් විතර හැකියාවක් තියෙනවා ලිපිඩ වල. ජීව ලෝකයේ ශ්වසනයට භාවිත කරන ප්‍රධානම ශ්වසන උපස්තරය වෙන්නේ ග්ලූකෝස්. අපි සෛලීය ශ්වසනයේ යාන්ත්‍රණයන් සාකච්ඡා කරන්නේ ග්ලූකෝස් අණුවක් ශ්වසන උපස්තරයේ ලෙස භාවිත වෙන අවස්ථාව සැලකිල්ලට අරගෙන. ග්ලූකෝස් අණුවක් සෛලීය සෛල ශ්වසනයට ලක්වීම අධියර තුනකින් ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්න මේ රූප මේ මෙතන ඔයාලා දන්නවා ATP අණුවක් කිව්වොත් අපි දන්නවා ATP අණුවක් නිර්මාණය වෙලා තියෙන්නේ ඇඩිනීන් කියන නයිට්‍රජනීය භෂ්මය රයිබෝසීනි අණුවකට සම්බන්ධ වෙලා හදන ඇඩිනෝසීන් කියන න්‍යූක්ලියෝසයිඩේට ෆොස්ෆේට් කාණ්ඩ තුනක් සම්බන්ධ වෙලා. දැන් මෙතන අවසාන ෆොස්ෆේට් කාණ්ඩ දෙක අධිශක්ති බන්ධන දෙකකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ අවසාන ෆොස්ෆේට් කාණ්ඩ නිදහස් කරලා විශේෂයෙන්ම තුන්වෙනි ෆොස්ෆේට් කාණ්ඩය බිඳ දැමීමෙන් පුළුවන් මවුලයකට කිලෝජූල් 30.6 විතර ශක්තියක් මුදා හරින්. අන්න ඒ ශක්තිය මුදා හැරීම සඳහා තමයි ඒ සෛලීය ශ්වසනයේදී අර උපස්තර ඔක්සිකරණයෙන් බිඳ වැටෙන ශක්තිය අපි භාවිත කරන්නේ ATP නිෂ්පාදනය සඳහා. දැන් ATP අණුවක ව්‍යුහයත් ඔයාලට වැදගත් වෙනවා. විශේෂයෙන්ම රසායනික පදනමේ න්‍යූක්ලියෝටයිඩ් අධ්‍යයනය කරනකොට නැස්ටික ආම්ල නොසාදන න්‍යූක්ලියෝටයිඩ්යක් විදියට ඔයාලා ATP ගෙනගෙන තියෙනවා. එතකොට ATP කියන්නේ ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් කියන නැස්ටික ආම්ල නොසාදන න්‍යූක්ලියෝටයිඩ් කියලා ඒක සටහන් කරගන්නවා. වගේම ඒකේ තුන්වෙනි ෆොස්ෆේට් කාණ්ඩය අපිට ඉතාමත්ම වැදගත් වෙන අධිශක්ති බන්ධනයක් විදියට අපි සෛලීය ශ්වසනයේදී ඒක සාකච්ඡා කරනවා. දැන් ඊළඟ රූපරාමුවට ගියොත් ඔයාලට පේනවා ඊළඟ රූපරාමුවෙන් අපි පෙන්නනවා සෛලීය ශ්වසනයේ සිදු කරන ප්‍රධාන ආකාර දෙකක් පිළිබඳව. මේ සෛලීය ශ්වසනය සිදු කරන එක ආකාරයක් තමයි ස්වායු ශ්වසනය. දෙවන ආකාරය තමයි නිර්වායු ශ්වසනය. දැන් අපේ දරුවන් ලියාගන්න පුළුවන් සායු ශ්වසනය නිර්වායු ශ්වසනය කියලා අධියර දෙකක් සෛලීය ශ්වසනයේ තියෙනවා. අපි ස්වායු ශ්වසනය කියන එකේදී සිද්ධ වෙන්නේ බාහිරෙන් ඔක්සිජන් ලබාගෙන ඒ ඔක්සිජන් භාවිත කරලා කාබනික සංයෝග පූර්ණව ඔක්සිකරණය කිරීම. ඊළඟට නිර්වායු ශ්වසනයේදී බාහිරෙන් ඔක්සිජන් ලබා ගන්නේ නැහැ. ඔක්සිජන් ලබා නොගෙන උපස්තර අර්ධ වශයෙන් බිඳහෙලීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතර අපේ සෛල සාමාන්‍යයෙන් සෛලීය ස්වායු ශ්වසනය කරන්නයි උත්සාහ කරන්නේ.
නමුත් හැම වෙලාවෙම කරගන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට සිද්ධ වෙනවා නිර්වායසසනේ සිද්ධ කරන්න. දැන් අපි වේගවත් ක්‍රියා කරනකොට අපේ මාංශ පේශී, අපි දන්නවා අපිට විශාල ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වෙන තැනක් තමයි අපේ මාංශ පේශී නේද? එතකොට අධික ශක්තියක් උපය ගන්න එයා වේගවත් ශ්වසනය සිද්ධ කරනවා. ඒ වේගවත් ශ්වසනයේදී යම් අවස්ථාවක අපිට ඔක්සිජන් ප්‍රමාණවත් නොලැබුණොත් එයා නිර්වායු ආකාරය ශ්වසනය කරනවා. එතෙන්දී හදන අතුරුඵල අපි මේ පාඩමේදී බලනවා. අන්න ඒ නිසා තමයි මේ මාංශ පේශී විඩාපත් වෙන්නේ. එහෙමනම් අපි බලන්න ඕන ග්ලූකෝස් අණුවක් සෛලීය ස්වායු ශ්වසනයට ලක් කරද්දී මොනවද මේ ස්වායු ශ්වසනයේ පියවරයන් විදියට අපි සාකච්ඡා කරන්න කියලා. ඉතින් අපේ දූපුතුන්ට පුළුවන් ස්වායු ශ්වසනයේ රූප රාමුවක් අරගෙන මේ රූප රාමුවෙන් බලන්න බහුලම උපස්තරය වන ග්ලූකෝස් සෛලීය ස්වායු ශ්වසනයට ලක් කරන අවස්ථාවේදී අපි දන්නවා ප්‍රධාන පියවර තුනක් අපිට හඳුනගන්න ලැබෙනවා. මේ පළවෙනි පියවරට අපි කියනවා ග්ලයිකොලිසිය කියලා. දෙවැනි පියවරට අපි කියනවා ක්‍රෙබ්ස් චක්‍රය කියලා. ඒක අනාවරණය කරගත් විද්‍යාඥයාගේ නමින් තමයි අපි ක්‍රෙබ්ස් චක්‍රය කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් ඔයාලා දන්නවා දැන් පුතාලා කියන්නේ ක්‍රෙබ්ස් චක්‍රය අපි තව නමක් පාවිච්චි කරන්න පුළුවන් නේ. ඔව් සිට්‍රික් අම්ල චක්‍රය. තව නමක් කියන්න බල. ඔව් ඒකට අපි TCA චක්‍රය කියලා. ඇයි එහෙම කියන්නේ? ට්‍රයි කාබොක්සිලික් අම්ල චක්‍රය නේද? එහෙනම් අපි දැන් ක්‍රෙබ්ස් චක්‍රය අපිට පුළුවන් TCA චක්‍රය කියන්න පුළුවන්, සිට්‍රික් අම්ල චක්‍රය කියන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? ඔව් ක්‍රෙබ්ස් චක්‍රයේදී හදන ප්‍රධානතම කාබන් 6ක් සහිත කාබනික සංයෝගය සිට්‍රික් අම්ලය වෙන නිසා නේද? ඔව් ඊළඟට ක්‍රෙබ්ස් චක්‍රයයි ග්ලයිකොලිසියයි අවසන් වුණාට පස්සේ තවත් ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා. ඒකට අපි කියනවා මොකද්ද? ශ්වසනයේ දාම ප්‍රතික්‍රියා නැත්නම් ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කියලා. එහෙනම් දුවේ පුතේ දැන් ඔයාලට පුළුවන් ස්වායු ශ්වසනයේ අධියර තුනක් ওই විදියට ලියලා ගන්න. පළවෙනි පියවර ග්ලයිකොලිසිය, දෙවැනි පියවර ක්‍රෙබ්ස් චක්‍රය, තුන්වෙනි පියවර ශ්වසනයේ දාම ප්‍රතික්‍රියා. මේ ශ්වසනයේ දාම ප්‍රතික්‍රියාවන්ට අපි කියනවා ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කියලා. දැන් මේ ශ්වසනය පාඩමට කලින් ඔයාලා ඉගෙනගෙන තියෙන ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේදී ෆොස්ෆොරයිලීකරණයක් ගැන අපි කතා කරලා තියෙනවානේ. අපි කවුරු හරි දරුවකට පුළුවන් මොකක්ද මේ ෆොස්ෆොරයිලීකරණය කියලා කියන්නේ? මතකද? ඔව් ඒක තමයි ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය නේද? හා කොහෙද සිද්ධ වුනේ? හරිතලවයේ තෛලකොයිඩ පටලවලදී. එතනදී කවුද ශක්තිය දුන්නේ? සූර්යයා නේද? හා සූර්යාලෝක ශක්තිය අපි රසායනික ශක්තිය බවට පරිණාමණය කරලා ඒ ශක්තිය උපයෝගී කරගෙන අන්න අපි එතෙන්දී ATP නිපදෙව්වා. ඒකට අපි කිව්වේ ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය. එතකොට ශ්වසනයේදීත් සිදුවෙනවා ෆොස්ෆොරයිලීකරණ දෙකක්. ඒකත් අපි ওই ATP පාඩම යටතේ ඉගෙන ගන්නවා. ඒ තමයි උපස්තර ෆොස්ෆොරයිලීකරණයයි ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයයි. උපස්තර ෆොස්ෆොරයිලීකරණය කියන්නේ මොකද්ද? උපස්තර බිඳහෙළමින් නිදහස් වන රසායනික ශක්තිය ATP වල ගබඩා කරලා ATP නිපදවන ක්‍රියාවලිය. ඒ කියන්නේ ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් නිපදවන ක්‍රියාවලිය නේද? ඊළඟට ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කියලා අපි කියන්නේ මොකද්ද? එතෙන්දි සිද්ධ වෙන්නේ මොකද්ද? ඔක්සිහරණය වූ සංයෝග, විශේෂයෙන්ම ශ්වසනයේදී නම් ඔක්සිහරණය වූ සහ එන්සයිම ඔක්සිකරණය කරමින් ATP නිපදවන ක්‍රියාවලිය. ඔන්න අපි එහෙමනම් ශ්වසනයට අමතරව අර මූලිකව ATP කියන සංයෝගය ගැන හදාරද්දී අපි ඉගෙන ගත්තා ෆොස්ෆොරයිලීකරණ තුනක්. එහෙනම් කියන්නේ දුක නයි මොකද්ද ෆොස්ෆොරයිලීකරණ කියලා? අපි තුනක් ගැන කිව්වා. මොනවද? ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය, දුව කියන්නේ දෙවෙනි එක, උපස්තරායික ෆොස්ෆොරයිලීකරණය, පුතා කියන්නේ ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. හැබැයි ඔය තුනේම ඔයාලා දකිනවා විශේෂත්වයක්. ඒ තුනේදිම හදන්නේ ATP. ඔයින් දෙකක් සිදු වෙන්නේ කොතනදිද? සෛල පටල ආශ්‍රිතව.
දැන් තෛලකොයිඩ පටල සෛල පටලයටම සමානයි නේද? ඈ මයිටොකොන්ඩ්‍රියෙම මියර සාදන පටලය සෛල පටලයට සමානයි. එහෙනම් ඒ පටල ආශ්‍රිතව තමයි මේ ෆොස්ෆොරයිලීකරණ ක්‍රියාවන් සිදුවෙන්නේ. දැන් අපි මේ පියවරයන් එකින් එකට අරගෙන මේවයි තියෙන විශේෂිත ලක්ෂණ සාකච්ඡා කරමු. දැන් බලන්න ග්ලයිකොලිසිය. ග්ලයිකොලිසිය කියන ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ ඕනෑම සජීව සෛලයක සෛලප්ලාස්මේ. දැන් අපි සජීව සෛල කිව්වහම ප්‍රධාන සෛලකාණ්ඩ දෙකක් ජීව ලෝකයේ තියෙනවානේ. මොනවාද ඒ සෛලකාණ්ඩ දෙක? එකක් ප්‍රඥාස්තික සෛල, අනික සූනස්තික සෛල. එහෙනම් සෛලය ප්‍රඥාස්තික වුණත් සෛලය සූනස්තික වුණත් මෙතන ભેදයක් ඇත්තේ නැහැ. කාගෙත් මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ සෛලප්ලාස්මේ. මේක පියවර දාමයක් සිද්ධ වෙනවා. අනුයාතව සිදුවෙන හැම පියවරක්ම ඒකට විශේෂිත වෙච්ච එන්සයිමයක උත්ප්‍රේරණය යටතේ සිද්ධ වෙන්නේ නේද? එහෙමනම් සජීව සෛලයක සෛල ප්ලාස්මය තුලදී එන්සයිමයේ උත්ප්‍රේරණය යටතේ සිදුවන ප්‍රතික්‍රියාවන් තුලින් තමයි ග්ලයිකොලිසිය ක්‍රියාත්මක වෙන්නේ නේද? අන්න ග්ලයිකොලිසියේදී ඉස්සෙල්ලාම අපි ග්ලූකෝස් අණුවක් දැන් බලන්න ඔයාලා රූප රාමුදිය ග්ලූකෝස් අණුවක් ඉස්සෙල්ලාම අපි ATP සම්බන්ධ කරලා එයා සක්‍රිය කරනවා. නැත්නම් ග්ලූකෝස් අණුව අපි ATP ඒ කියන්නේ ග්ලූකෝස් ග්ලූකෝස් හයිපොස්ෆේට් බවට පත් කරනවා. ඒක ෆෘක්ටෝස් හයිපොස්ෆේට් බවට පත් වෙනවා. ඊට පස්සේ ෆෘක්ටෝස් එක හය බිස්ෆොස්ෆේට් නැත්නම් ඩිස්ෆොස්ෆේට් බවට පත් වෙනවා. දැන් බිස් කිව්වත් ඩිස් කිව්වත් ඩයි කිව්වත් අපි දෙකයි කියන එක නේද? එහෙනම් මෙතන ග්ලූකෝස් ඩයිපොස්ෆේට් ෆෘක්ටෝස් එක හය ඩයිපොස්ෆේට් කිව්වත් බිස්ෆොස්ෆේට් කිව්වත් එකම සංයෝගය. දැන් ඔන්න දැන් ග්ලූකෝස් අණුවක් අපි ATP අණු දෙකක් වැය කරලා සක්‍රිය කරවලා ග්ලූකෝස් එක හය බිස්ෆොස්ෆේට් කළා. දැන් මේක අස්ථායි අණුවක්. ඇයි හේතුව? ශක්තිය ගබඩා කරගත් අණු අස්ථායි. එහෙනම් දැන් මෙයා ක්ෂණිකව බිඳ වැටෙනවා. හැබැයි බිඳ වැටෙන්නේ කාබන් 6 සීනි අණුව කාබන් 3 සීනි අණු දෙකකට. මොකක්ද ඒ අණු දෙක? ඔයාලට මතකද ට්‍රයෝස කියලා කිව්වේ මොනවද? කාබන් 3 මොනසෙකරයි. ට්‍රයෝස වලට ඔයාලා ඉගෙන ගත්ත උදාහරණ මතකද? ඔව් එකක් තමයි ග්ලිසරල්ඩිහයිඩ්. තව එකක් තමයි ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන්. අන්න දැන් ග්ලිසරල්ඩිහයිඩ් ෆොස්ෆේට් එකක් සම්බන්ධ වුණා මොකක්ද වෙන්නේ? ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ්. ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් වලට සම්බන්ධ වුණාම ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් ෆොස්ෆේට්. අන්න දැන් අපිට ග්ලූකෝස් අණුව සක්‍රිය වෙලා ෆෘක්ටෝස් 1 ඩයිෆොස්ෆේට් වුණා. ෆෘක්ටෝස් 1 ඩයිෆොස්ෆේට් දැන් බිඳ වැටුණා. බිඳ වැටිලා ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් අණුවක් සහ ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් ෆොස්ෆේට් අණුවක් හැදුවා. හැබැයි මේ ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් ෆොස්ෆේට් අස්ථායි අණුවක්. එයා වැඩි වෙලා පවතින්නේ නැහැ. එයා හැදුණු විගස මොකද වෙන්නේ? ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් අණුවක් බවට පත් වෙනවා. දැන් ඔන්න අපිට ලැබිලා තියෙනවා ග්ලයිකොලිසියේදී සෛලප්ලාස්මයේ තුල ග්ලූකෝස් අණුවක් ATP අණු දෙකක් වැය කරලා අපිට වැදගත් වෙන අණු දෙකක් මොනවද? ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් කියන කාබන් 3 ට්‍රයෝස ව්‍යුත්පන්න අණු දෙකක් දැන් අපිට ලැබිලා තියෙනවා. දැන් ඔයාලා ඊළඟ රූප රාමුවදී බලන්න. මේ ඊළඟ රූප රාමුවෙන් අපිට පෙන්වනවා මෙන්න මෙහෙම. එතෙන්දී අපිට තියෙනවා ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් වල ඉරණම. දැන් ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් තව ප්‍රතික්‍රියා රසකට ලක් වෙනවා. දැන් ඔයාලට විභාගෙදී අපෙන් උසස් පෙළ විභාගෙදී අහන්නේ නැහැ ග්ලයිකොලිසිය අනුපිළිවෙලින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ග්ලයිකොලිසිය හැම පියවරක්ම මතක තියාගන්න ඕනේ නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් සිද්ධාන්ත පන්තියකදී ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් ඊට පස්සේ වෙනස් වෙන ආකාරය කියනවා. නමුත් දැන් මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා ෆොස්ෆොග්ලිසරල්ඩිහයිඩ් ඊට පස්සේ තමන් ATP දෙකක් වැය කරලා හැදුනේ. එයා ATP හතරක් නිපදවමින් ඒ වගේම ඔක්සිහරණය වූ සහයෙන් සයින් අණු දෙකක් හැදෙනවා NADH කියලා. ඒ අණු දෙක සාදමින් එයා මොකද කරන්නේ ඊළඟ අවස්ථාවේදී පයිරුවේට නැත්නම් පයිරුවික අම්ලයේ බවට පත් වෙනවා.
දැන් කියන්නේ ග්ලයිකොලිසිය තුල සිදු වුණු ක්‍රියාවලිය අපි කොහොමද දැන් කියන්නේ සජීව සෛලවල සෛල ප්ලාස්මය තුල එන්සයිම් උත්ප්‍රේරණයේ යටතේ ප්‍රතික්‍රියා දාමයක් සිදු වෙලා ග්ලූකෝස් පයිරුවේට අණු දෙකක් බවට පත් වුණා. ඒ සඳහා ATP දෙකක් වැය වුණා. ඒ තුල ATP හතර හැදුණා. එතකොට ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ATP දෙකක් දැන් ඉතුරු වෙනවා. ඒ වගේම NADH අණු අපිට දෙකක් ලැබිලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් නේද මේක සාරාංශගත කරලා පෙන්වන්න? කොහොමද අපි මේක සාරාංශගත කරලා පෙන්වන්නේ? අන්න ග්ලයිකොලිසිය ඔයාලා මතක තියාගන්න ඕන පරිවර්තනේ. ඔය රූප රාමුදිය හොඳින් බලන්න. එතන ඔයාලට මොකද්ද පේන්නේ ඔය රූප රාමුදිය බැලුවයින් පස්සේ? ග්ලූකෝස් ADP දෙකක්, ෆොස්ෆේට් කාණ්ඩ දෙකක්, NAD දෙකක් ප්‍රතික්‍රියක විදියට යොදාගෙන තියෙනවා. ඒකේ ප්‍රතිඵලය විදියට අපිට පයිරුවේට අණු දෙකක්. දැන් පයිරුවේට කියන්නේ මොන වගේ අම්ලයක්ද? හීටෝ අම්ලයක් නේද? හීටෝ අම්ල අණු දෙකක්, ATP දෙකක් සහ NADH දෙකක් ලැබිලා තියෙනවා. එහෙමනම් දැන් අපි මතක තියාගන්න මේක තමයි ග්ලයිකොලිසියෙන් අපි බලාපොරොත්තු වෙන පරිවර්තනය. දැන් ඊළඟට පයිරුවේට වල ඉරණම තීරණය කරන්නේ කවුරුන්ද? පුතා කියන කවුද පයිරුවේට වල ඉරණම තීරණය කරන්නේ? දන්න දරුවෙක් ඔක්සිජන් නේද? ඔක්සිජන්. ඔක්සිජන් නොතිබුණොත් පයිරුවේට ඔතනින් එහාට මයිටොකොන්ඩ්‍රියමට යනවද? නෑ. ඔක්සිජන් ලැබුණොත් තමයි පයිරුවේට මයිටොකොන්ඩ්‍රියමට යන්නේ. පයිරුවේට මයිටොකොන්ඩ්‍රියමට නිකන් යන්න පුළුවන්ද? බැහැ. ඒකට ශක්තිය වැය වෙනවා. එහෙනම් පයිරුවේටත් මයිටොකොන්ඩ්‍රියම ගෙනියන්න තියෙනවා. තව NADH අණු දෙකකුත් ගෙනියන්න තියෙනවා නේද? එහෙමනම් සෛල පටල හරහා ශක්තිය, ඒ කියන්නේ මයිටොකොන්ඩ්‍රියම පටල හරහා ශක්තිය වැය කරලා පයිරුවේට අරගෙන යනවා. කොහෙටද? මයිටොකොන්ඩ්‍රියමේ පූරකයට. අරන් ගිහිල්ලා ක්‍රෙබ්ස් චක්‍රයට ලක් කරනවා. දැන් ක්‍රෙබ්ස් චක්‍රයට එකපාරට මේක ලක් කරන්න පුළුවන්ද? බැහැ. දැන් අපි සාමාන්‍යයෙන් දැන් මොන හරි වැදගත් ගමනක් යන්න ගියාම අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? සූදානම් වෙනවනේ නේද? ඈ ඒ වගේ දැන් මෙයාත් පොඩ්ඩක් සූදානම් කරන්න තියෙනවා නේද? දැන් පයිරුවේට අණුව ක්‍රෙබ්ස් චක්‍රයේ කෙලින්ම බාරගන්නේ නැහැ. පයිරුවේට අණුව ක්‍රෙබ්ස් චක්‍රයට බාරගන්න කලින් එයා අතරමැදි ප්‍රතික්‍රියාවක්, නැත්නම් අපි අර කියන්නේ ලින්ක් රියැක්ෂන් එකක් මගින් මේක වෙනස් කරගන්නවා. ඒක වෙනස් කරගන්නේ කොහොමද කියන එක තමයි අපි බලන්න ඕන. එතකොට දැන් මෙතෙන්දි මොකද වෙන්නේ? දැන් ඒ හැදුණු සංයෝගයේ ඊළඟට මොකද වෙන්නේ? අතරමැදි ප්‍රතික්‍රියාවකට ලක් වෙනවා. ආයෙත් අපේ දරුවන්ගේ අවධානය යොමු කරන්න වෙනවා මේ රූප රාමුව දිහාට. මේ රූප රාමුව අපි පෙන්눔 කරනවා පයිරුවේට අණු දෙකක් දැන් ඇවිල්ලා තියෙනවා මයිටොකොන්ඩ්‍රියමේ පූරකයට. දැන් ඔයාල හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. ওই පයිරුවේට අණු දෙක ඉස්සෙල්ලම එයාගේ කාබොක්සිල් කාණ්ඩයෙන් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. පයිරුවේට දෙක කාබන් ඩයොක්සයිඩ් දෙකක් පිට කරනවා. ඊළඟට එයා එතන හයිඩ්‍රජන් එක NAD දෙකකට ලබා දෙනවා. දැන් අවධානයෙන් බලන්න රූප රාමුව ආයෙත්. අන්න දැන් එයා මොකද්ද වෙන්නේ? ඇසිටයිල් කියන කාණ්ඩය වෙන් වෙනවා. ඔය ඇසිටයිල් වෙන් වෙනකන් මයිටොකොන්ඩ්‍රියමේ පූරකයේ තියෙන සහයන්සයිමයක් බලාගෙන ඉන්නවා. මොකද්ද ඒ සහයන්සයිමේ? සහයන්සයිම A අර ඇසිටයිල් කාණ්ඩය සම්බන්ධ කරගෙන ඇසිටයිල් සහයන්සයිම A බවට පත් කරනවා. ඇසිටයිල් සහයන්සයිම A බවට පත් කරනවා. දැන් ඔය ඇසිටයිල් සහයන්සයිම A කියන සංයෝගය අන්න දැන් ක්‍රෙබ්ස් චක්‍රයේ ඔක්සලෝ ඇසිටේට් සම්බන්ධ කරලා සිට්‍රික් අම්ලය හදන්නයි අපි සූදානම් වෙන්නේ. එහෙනම් ග්ලයිකොලිසියේදී අතරමැදි ප්‍රතික්‍රියාවෙත් වැදගත් ප්‍රතිඵල දෙකක් ලැබිලා තියෙනවා. ඒක ඔයාලට රූප රාමුවේ පේනවා. මොකද්ද? අන්න දැන් සෛලීය ශ්වසනයේ මුලින්ම කාබන් ඩයොක්සයිඩ් පිට වෙන අවස්ථාව ඔයාලට පේනවා. මොකද්ද? අතරමැදි ප්‍රතික්‍රියාව නේද? ග්ලයිකොලිසියට පෙර, ග්ලයිකොලිසියට පසු, ක්‍රෙබ්ස් චක්‍රයට පෙර ඒ දෙක අතරමැද ප්‍රතික්‍රියාවේදී තමයි කාබන් ඩයොක්සයිඩ් පළමුවට පිට වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට වෙනවා.
ඒ වගේම NADH දෙකක් දැන් අපිට ග්ලයිකොලිසියෙන් දෙකක් ගෙනාවා තව NADH දෙකක් මෙතෙන්දි නිපද වෙනවා මෙතෙන්දි නිපද වෙනවා එහෙමනම් අපිට මේ විදියට අතරමැදි ප්‍රතික්‍රියාවේ සිදුවන ක්‍රියාවලියත් අපි දැනුවත් වෙන්න ඕන එහෙනම් අතරමැදි ප්‍රතික්‍රියාවේ පරිවර්තනය මේ විදියට තමයි සිද්ධ වෙන්නේ පයිරුවේට දෙකක් නැවතත් ඔයාලගේ අවධානය රූපරාමුට යොමු කරන්න මොකද මෙතෙන්දී අපි මතක තියාගන්න ඕන සාරාංශයක් තමයි ඔය තියෙන්නේ පයිරුවේට අණු දෙකක් NAD අණු දෙකක් ඒ වගේම සහයෙන්සයිම ඒ අණු දෙකක් ඔතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා ඇසිටයිල් සහයෙන්සයිම ඒ අණු දෙකක් හදලා කාබන් ඩයොක්සයිඩ් දෙකක් පිට කරලා NADH අණු දෙකක් පිට කරලා තියෙනවා දැන් ඔය ඇසිටයිල් සහයෙන්සයිම ඒ අණු දෙක ක්‍රෙබ්ස් චක්‍රයට සම්බන්ධ වෙනවා මෙන්න මේ විදිහට ක්‍රෙබ්ස් චක්‍රයේ පියවර ওই විදිහට ක්‍රියාත්මක වුණාට අපි ක්‍රෙබ්ස් චක්‍රයේ පියවර අනුපිළිවෙලින් මතක තබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ හැබැයි ක්‍රෙබ්ස් චක්‍රය තුල සිදුවන සමස්ත පරිවර්තනය අපිට උසස් පෙළ විභාගෙදි වැදගත් වෙනවා දැන් ඔයාලා දැන් මේ 2015 අවුරුද්දේ විභාගෙදි ශ්වසනයේ ප්‍රධානම විභාග ප්‍රශ්නයක් ඉතින් මේ ප්‍රශ්නය තුලදී අපි දකිනවා මේ හැම මොහොත හැම ක්‍රියාවලියකම සිදුවන මූලික සිදුවීම් ගැන අපිට විභාගෙදී අවධාරණය කරලා තිබ්බා දැන් බලන්න ක්‍රෙබ්ස් චක්‍රය අපි නිකං කියවුවොත් රූපරාමෝදිය බලන්න ක්‍රෙබ්ස් චක්‍රයේදී ඇසිටයිල් කාණ්ඩේ ලබාගන්නේ ඔක්සලෝ ඇසිටේට් කියලා කාබන් හතරක සංයෝගයක්. මේ ඔක්සලෝ ඇසිටේට් ඇසිටයිල් කාණ්ඩේ ලබාගෙන සිට්‍රේට කියලා කාබන් 6 අණුවක් හදනවා. මොකද්ද මේ සිට්‍රේට කියන්නේ? සිට්‍රික් අම්ලය. අන්න දැන් ක්‍රෙබ්ස් චක්‍රයට අපි කිව්වා නේද සිට්‍රික් අම්ල චක්‍රය කියලා. ඒකට ප්‍රධානම හේතුව මොකද්ද? ක්‍රෙබ්ස් චක්‍රයේ ඔව් අපි ඇසිටයිල් කාණ්ඩ සම්බන්ධ කරගෙන හැදෙන පළවෙනි වැදගත්ම ආම්ලයේ සිට්‍රේට් නැත්නම් සිට්‍රික් ආම්ලය. සිට්‍රික් ආම්ලය රූපරාමුදියා බැලුවම ඔයාලට පේනවා ඇල්ෆා කීටෝ ග්ලූටාරේට්, සක්සිනේට්, පියුමාරේට්, මැලේට්, ඔක්සලෝ ඇසිටේට් වගේ ආම්ල ගණනාවක් හරහා චක්‍රීකරණය වෙනවා. මේව මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔතන සමස්ත ප්‍රතිඵලයේ මතක තියාගන්න ඕන බලන්න මේ රූප රාමුදිහා NADH අණු දැන් අපි මේ කතා කරගෙන යන්නේ එක ග්ලූකෝස් අණුවක් සඳහා ප්‍රතිඵලය එහෙනම් මෙතන ක්‍රෙබ්ස් චක්‍රයේ වාර දෙකක ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ NADH අණු 6ක් හැදිලා තියෙනවා අපි කලින් නොදැක්ක අණුවක් මෙතන තියෙනවා නේ ඒ මොනවද FADH2 FADH2 ලැබිලා තියෙනවා. ඒ වගේම ඔතන ATP අණු දෙකක් ලැබිලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් අණු හතරක් නිපදවලා තියෙනවා. අණු හතරක් නිපදවලා තියෙනවා. දැන් අපි ඕකේ අවසාන ප්‍රතිඵලය ගත්තොත් අපිට පේනවා මෙන්න මේ විදියට. දැන් බලන්න මෙතන මේ වෙනකම් මේ සිදුවීම් සිදුනේ කවර ස්ථානයකද කියලා. දැන් අපි සෛල පටලය ප්ලාස්මා මෙම්බ්‍රේන් කියලා පිටතින් පෙන්ලා තියෙන සෛල පටලය. සෛල පටලයට පිටත ඉඳගෙන තමයි ඇතුළු වුණේ ග්ලූකෝස්. ඒ වගේම ඔක්සිජන් ඇතුළු වෙන්නේ. ග්ලූකෝස් සෛල ප්ලාස්මේදී ග්ලයිකොලිසයට ලක් වෙලා පයිරුවේට හැදුනා. පයිරුවේට අතරමැදි ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්න මයිටොකොන්ඩ්‍රියම පූරකයට ඇතුළු වුණා. එතෙන්දී ඇසිටයිල් සහයෙන්සයිම ඒ බවට පත් වුණා. ඊට පස්සේ ආ ක්‍රෙබ්ස් චක්‍රයට බඳුන් වුණා. ක්‍රෙබ්ස් චක්‍රයේදී දැන් ATP සහ NADH ඒ වගේම FADH2 හැදිලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන්කම ලැබෙනවා ඊළඟ රූප රාමුවෙන් ක්‍රෙබ්ස් චක්‍රයේ සමස්ත පරිවර්තනය ගැන අවධානය යොමු කරන්න. ක්‍රෙබ්ස් චක්‍රයේ සමස්ත පරිවර්තනය තුළදී ඇසිටයිල් සහයෙන්සයිම් A අණු දෙකක්, NAD අණු 6ක්, FAD අණු දෙකක් ATP දෙකක් ඒ වගේම ADP දෙකක් සම්බන්ධ වෙනවා මේකේ ප්‍රතිඵල විදියට FADH2 අණු දෙකක් ATP අණු දෙකක් සහයෙන්සයිම අණු දෙකක් ඔන්න ඔය ආකාරයට ප්‍රතිඵලයක් ලැබෙනවා දැන් අපිට මේ වෙනකොට දැන් අපේ දරුවෝ දන්නවා මේ වෙනකොට අපිට ලැබිච්ච ප්‍රතිඵලය මෙන්න මේවා තමයි අපිට තියෙන්නේ දැන් ග්ලයිකොලිසිය සිදු වුණා අතරමැදි සහ ක්‍රෙබ්ස් චක්‍ර සිදු වුණා මේ චක්‍රවලදී අපිට ප්‍රතිඵල විදියට මේ වෙන විට ලැබිලා තියෙනවා
එක ග්ලූකෝස් අණුවක් සඳහා මොනවද? කාබන් ඩයොක්සයිඩ් 6ක්. ඒ වගේම අපිට ලැබිලා තියෙනවා මොනවද? ATP 4ක්. NADH අණු 10ක්. FADH2 අණු 2ක්. දැන් අපිට ATP 4ක් හදාගන්න මෙච්චර ක්‍රියාදාමයක් කරන්න ඕනේ නැහැ නේද? එහෙමනම් දැන් අපි ස්වසනේ ඉතුරු ATP නිපදවන්න නම් මොකද්ද කරන්න ඕන? අර NADH2 සහ FADH2, NADH සහ FADH2 අපි අරගෙන යනවා මයිටොකොන්ඩ්‍රියමේ මියර වෙතට. දැන් මයිටොකොන්ඩ්‍රියමේ මියරවල සිදුවෙන මෙන්න මේ ආකාරයේ ප්‍රතික්‍රියාවක්. මයිටොකොන්ඩ්‍රියම මියර ඇතුලේ අර ඔක්සිහරණය වූ සහ එන්සයිම ක්‍රමාක්‍රමයෙන් ඔක්සිකරණයට ලක් වෙනවා. ඒ ඔක්සිකරණය පියවර ගණනාවකින් සිදුවන ක්‍රියාවලියක්. ඒ ඔක්සිකරණයේදී ඒ වගේ ගැබ් වෙලා තියෙන ශක්තිය මුදා හරිමින් ATP නිපදවනවා. අන්න දැන් ඔක්සිහරණය වූ සහ එන්සයිම ඔක්සිකරණය කරමින් ATP නිපදවන මේ ක්‍රියාවලියට කියනවා මොකද්ද අපි? ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. ඕක අපි ආපස්සට ගියොත් මෙන්න මෙහෙම සරලව නිරූපණය කරන්න පුළුවන්. එක NADH අණුවකට පුළුවන් ඔය දාමය තුළදී ATP 3ක් හදන්න. එක FADH2 එකකට පුළුවන් ඔය දාමය තුළදී ATP 2ක් හදන්න. එහෙමනම් අවසාන වශයෙන් දැන් ශ්වසනයට ඔක්සිජන් ඕන කිව්වා. මෙතෙක් ඔක්සිජන් වැය වෙන තැනක් ගැන අපි කිව්වේ නැහැ. අන්න දැන් අපිට පුළුවන් ඔක්සිජන් වැය වෙන තැනක් හොයාගන්න. මේ දාමය දිහා බලලා කියන්න කොතෙන්දද ඔක්සිජන් වැය වෙන්නේ? අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකය විදිහට නේද? ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකය විදිහට ඔක්සිජන් සම්බන්ධ වෙනවා. ඒක තමයි මෙතන අවසාන වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ඔක්සිජන් සම්බන්ධ වෙලා එයා ජලය හදලා ප්‍රතික්‍රියාව අවසන් කරනවා. දැන් අපිට පුළුවන් සෛලීය සෝයිසසනේ සමස්ත ප්‍රතිඵලය මෙන්න මේ විදිහට නිරූපණය කරලා පෙන්වන්න. ග්ලයිකොලිසීදී හැදුන NADH 2ක්. එක NADH එකට ATP 2 බැගින් ATP 6ක් අපිට ලැබෙනවා. ග්ලයිකොලිසියේ ADP 2ක් ATP 2ක් වුණා. අතරමැදි ප්‍රතික්‍රියාවේදී NADH 2ක් ලැබුණා. ඒක ATP 6ක් බවට පත් වුණා. ක්‍රෙබ්ස් චක්‍රයේදී NADH 6ක් ලැබුණා. ඒ NADH 6 ATP අණු 18ක් බවට පත් වුණා. FADH අණු 2යි, 2 බැගින් ATP 4යි. උපස්තර ෆොස්ෆොරයිලීකරණයකින් ක්‍රෙබ්ස් චක්‍රයේ ATP 2යි. දැන් එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා සමස්ත නිෂ්පාදන ATP 38යි කියලා මෙතෙන්දි ගන්න. දැන් ඔයාලට අපි තියෙන ඊළඟ කාලවකවානුව අනුව අපි ඉක්මනින් බලමු නිර්වායි ශ්වසනයේදී මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැන් නිර්වායි ශ්වසනය කියන එක සිද්ධ වෙන්නේ සෛල ප්ලාස්මේ තුල නේද? දැන් ඊට කලින් දැන් ඔයාලා දන්නවා බොහෝ සෛලවල ග්ලයිකොලිසියේ ශුද්ධ ATP නිෂ්පාදනය 38ක් වෙන්නේ නැහැ. ඒකට හේතුව දුවේ පුතේ මතක තියාගන්න, ATP අණු 38ක් නොවෙන්නේ අර NADH සහ ඒ වගේම පෛරුවේට මයිටොකොන්ඩ්‍රියම තුළ පරිවහනය කරන්න යම් ශක්තියක් වැය වෙන නිසා. ඒ නිසා බොහෝ සෛලවල ශුද්ධ ATP නිෂ්පාදනය අණු 36ක් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. දැන් ඊළඟට නිර්වායි ශ්වසනය ගැන අපි බැලුවොත් නිර්වායි ශ්වසනයේ තියෙන ප්‍රධාන අදියර දෙකක්. නිර්වායි ශ්වසනය හැදෙන ඵලය අනුව තමයි අපි අදියර වෙන් කරන්නේ. සාමාන්‍යයෙන් සැකරමයිසිස් නැත්නම් ඊස්ට් වගේ ශුද්ධ ජීවීන්, ඒ වගේම ශාක සෛල ඔක්සිජන් රහිත අවස්ථාවේදී කරන නිර්වායි ශ්වසනයට කියනවා මධ්‍යසාරීය පැසීම කියලා. අපේ සෛල, ඒ කියන්නේ සත්ත්ව සෛල, ඒ වගේම ලැක්ටෝබැසිලස් වගේ බැක්ටීරියාව, ලැක්ටික් අම්ල බැක්ටීරියා, ඒ කරන නිර්වායි ශ්වසනයට අපි කියනවා ලැක්ටික් අම්ල පැසීම කියලා. දැන් මධ්‍යසාරීය පැසීම සිදු වුණොත් දැන් මේ රූප රාමුවේදී ඔයාලට පේනවා ග්ලූකෝස් සෛල ප්ලාස්මේ තුළදීම ග්ලයිකොලිසියෙන් පෛරුවේට බවට පත් වුණා. ඒ ග්ලයිකොලිසියෙදුණු පෛරුවේට එතෙන්දිම කාබන් ඩයොක්සයිඩ් පිට කරලා අතරමැදි සංයෝගයක් වෙන ඇසිටල්ඩිහයිඩ් බවට පත් වුණා. අර ඇසිටල්ඩිහයිඩ් ග්ලයිකොලිසිය හැදුණු NADH වැය කරලා එතිල් මධ්‍යසාර අණු 2ක් බවට පත් වෙනවා.
දැන් එහෙමනම් මධ්‍යසාරීය පැසීමේ සමස්ත ප්‍රතිඵලය අපිට තියෙනවා ග්ලූකෝස් අණුවක් ATP අණු දෙකක් ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් සම්බන්ධ කරලා එතිල් මධ්‍යසාර අණු දෙකක් කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් සහ ATP අණු දෙකක් හදනවා. දැන් අපේ කවුරු හරි දරුවෙක් මට කියන්න මේ මධ්‍යසාරීය පැසීම ඒ වගේම දැන් මේ ක්‍රියාවලිය අපිට කාර්මික වශයෙන් උත්වැදගත් වෙනව නේද? මොකද්ද අපේ වැදගත්කම? කවුරුයි දරුවෙක් කියන්න බලන්න. ආ ඔව් දැන් අපෙන් දැන් ඔයාලා අපෙන් ප්‍රශ්නකින් ඇහුවොත් මධ්‍යසාරීය පැසීම මොනවාද ආර්ථික වැදගත්කම් කියලා. අපි දන්නවා මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්තයේ සහ බේකරි කර්මාන්තයේ රඳා පවතින්නේ මේ ක්‍රියාදාමයේ මත නේද? ඒක සැකරමයිසිස්ගේ පැසීමේ ක්‍රියාවලිය. ඊළඟට ලැක්ටික් අම්ල පැසීමට අපි අවධානය යොමු කරොත් එතෙන්දී අතරමැදි සංයෝගයක් හැදෙන්නේ නැහැ. ඇසිටල්ඩිහයිඩ් හැදෙන්නේ නැහැ. ඒ වෙනුවට කෙලින්ම ග්ලූකෝස් පයිරුවේට වෙනවා ග්ලයිකොලිසියේදී ඒ පයිරුවේට ලැක්ටික් අම්ලය බවට පරිවර්තනය වෙනවා අර NADH එතෙන්ටත් වැය වෙනවා. එහෙමනම් ලැක්ටික් අම්ල පැසීම හෝ මධ්‍යසාරී පැසීම හෝ සිදු වුණොතින් සෛලයක ශුද්ධ ATP නිෂ්පාදනය අණු කීයද? දෙකක් පමණයි. ඒ දෙකත් හැදුනේ කොහේදීද? ග්ලයිකොලිසියේදී. ග්ලයිකොලිසියේදී. අන්න එහෙමනම් අපි සමස්ත වශයෙන් ගත්තොත් සෛලීය සෝයිසසනේ අවසාන සාරාංශයක් අපිට ඔය විදිහට ගන්න පුළුවන්. සෛලීය සෝයිසසනේදී ග්ලූකෝස් සසන උපස්තරයේ වෙන වෙලාවේදී ග්ලයිකොලිසිය සිදු වෙනවා ඔක්සිජන් තිබුණත් නැතත්. එතෙන්දී පයිරුවේට අණු දෙකක් බවට පත් වෙනවා. ඒ පයිරුවේට අණු දෙක ඊට පස්සේ සායසසනේට ලක්ුණොත් ක්‍රෙබ්ස් චක්‍රයට බඳුන් වෙනවා. නිර්වායසසනේට ලක්ුණොත් ලැක්ටික් අම්ල පැසීමට හෝ මධ්‍යසාරීය පැසීමට හෝ බඳුන් වෙනවා. එතකොට මේ විදිහට තමයි සෛල තමන්ට අවශ්‍ය ශක්තිය උපයා ගන්න සෛලීය සායසසනේ ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් සෛලීය සායසසනේ සම්බන්ධයෙන් මොනවද අපේ දරුවන්ට මොන වගේ ප්‍රශ්න තියෙන්නේ? ශ්වසනයේ විවිධ අවස්ථාවලදී හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරන්නේ කවර සංයෝගද? අනර් දුවහන ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. දැන් අපි මේ සැරේ විශේෂයෙන්ම මේ ශ්වසනයේ පාඩම බලාපොරොත්තු වෙන්නේ බහුවර්ණ ප්‍රශ්න සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න. 2005 අවුරුද්දේදී අපිට ප්‍රධාන රචනා ප්‍රශ්නයක් ආපු මාතෘකාවක් මේක. නමුත් ඔයාලා දන්නවා ශක්ති සම්බන්ධතා කොටස හැමදාම බහුවර්ණවලදී සහ ව්‍යුහගත රචනාවලදී විශේෂයෙන්ම ප්‍රශ්නවලට යොමු කරනවා. ඔතනදී අපිට අහන්න පුළුවන් සෛලීය ශ්වසනයේ විවිධ අවස්ථාවල හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරන්නේ කවුද කියලා. දැන් අපේ දරුවන්ට පැහැදිලි ඇති. ග්ලයිකොලිසිය සෛලප්ලාස්මයේ සිද්ධ වුණේ නේ. ග්ලයිකොලිසියේදී අර උපස්තර නිදහස් කළ හයිඩ්‍රජන් ප්‍රතිග්‍රහණය කළේ කවුද? NAD වලින්. අනදුවේ ග්ලයිකොලිසිය ගන්න NAD වලින්. ග්ලයිකොලිසිය NAD හයිඩ්‍රජන් ප්‍රතිග්‍රහණය කළා NADH හදනවා. අතරමැදි ප්‍රතික්‍රියාව හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා වෙන්නේ කවුද? ඒත් NADමයි නේද? NAD හයිඩ්‍රජන් ප්‍රතිග්‍රහණය කළා NADH හදනවා. ක්‍රෙබ්ස් චක්‍රයේදී හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා වුණේ කවුද? NAD වගේම FAD තියෙනවා. FADH2 හදන්නයි NADH2 හදන්නයි නේද? ඊළඟට ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේ අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා කවුද? ඔක්සිජන් වායුව. එයා ඔක්සිජන් ප්‍රතිග්‍රහ තමයි හයිඩ්‍රජන් ප්‍රතිග්‍රහණය කළ ජලයේ හැදුවේ. ග්ලූකෝස් අණුවක් සසනේට ලක් වෙනකොට ජලාණු 6ක් හැදෙනවා. ඒ ජලාණු 6 හැදෙන්නේ ඔතෙන්දී ඔක්සිජන් හයිඩ්‍රජන් ප්‍රතිග්‍රහණය කළා නේද? දැන් කවුරු හරි කියන්නේ, දැන් පුතාලා කාට හරි කියන්න පුළුවන්ද ලැක්ටික් අම්ල පැසීමේදී කවුද හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා කියලා? කවුද හයිඩ්‍රජන් ප්‍රතිග්‍රහණය කරන්නේ ලැක්ටික් අම්ල පැසීමේදී? ආ එතනදී අතරමැදි සංයෝග නැහැ නේද? කෙලින්ම පයිරුවේට තමයි NADH වල හයිඩ්‍රජන් අරගෙන එයා හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා විදිහට ක්‍රියා කරන්නේ. NADH හදන්නේ හයිඩ්‍රජන් අරගෙන. ඊට පස්සේ මධ්‍යසාරීය පැසීමේදී හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා වෙන්නේ ඇසිටල්ඩිහයිඩ්. ඇසිටල්ඩිහයිඩ් එක මොකද කරන්නේ? දැන් අතෙන්දී මධ්‍යසාරීය පැසීමේදී කෙලින්ම මධ්‍යසාර ලැක්ටික් අම්ල පැසීමේදී පයිරුවේට විසින්ම NADH වල හයිඩ්‍රජන් අරගෙන ඒ හයිඩ්‍රජන් අරගෙන තමයි ආ ලැක්ටික් අම්ලයේ බවට පත් උනේ. මධ්‍යසාරීය පැසීමේදී ඇසිටල්ඩිහයිඩ් තමයි NADH වල හයිඩ්‍රජන් අරගෙන
එයා ඉතිල් මධ්‍යසාරය බවට පත් වුණේ. එහෙනම් ලැක්ටික් අම්ල පැසීමේ හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා පයිරුවේට, මධ්‍යසාරය පැසීමේ හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා ඇසිටල්ඩිහයිඩ්. තව කවුද අපේ දරුවන්ට ප්‍රශ්න මොනවද තියෙන්නේ? දුව ප්‍රශ්නේ. මධ්‍යසාරී පැසීම හා ලැක්ටික් අම්ල පැසීම ගැන ආර්ථික වැදගත්කමක් තියෙනවා. ආර්ථික වැදගත්කම. ඔව්. මේ සෛලීය සෝයස්සසනේ අපි ආර්ථිකවත් වැදගත් වෙනවා නේද? හරි. දැන් මධ්‍යසාරී පැසීම ගැන ප්‍රධාන ජීවියා දැන් ශුද්ධ ජීව විද්‍යාවේ ශුද්ධ ජීව කර්මාන්තය යටතේ ඔයාලා ඉගෙන ගන්න ප්‍රධානම කර්මාන්තය තමයි මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්තය නේද? මධ්‍යසාරී පානයන්, මධ්‍යසාරී ස්ප්‍රීතු, වාණිජ කටයුතු සඳහා මධ්‍යසාරී ස්ප්‍රීතු එහෙම නිෂ්පාදනය කරනවා. අන්න මධ්‍යසාරී පැසීම තමයි එතෙන්දී පදනම වෙන්නේ නේද? එතකොට ග්ලූකෝස් වැනි සීනිමය උපස්තර විවිධ වර්ගවල ලාභදායි උපස්තර පරිවර්තනයට ලක් කරලා ඔවුන් මොකද කරන්නේ? ඒකෙන් එතිල් මධ්‍යසාර හදනවා. බේකරි කර්මාන්තය, බේකරි නිෂ්පාදනවල පිපීමක් ඇති කරන්නේ මොකද්ද? සැකරමයිසිස් කරන පැසීමෙන් හදන කාබන් ඩයොක්සයිඩ් පිටි අංශු අතර හිර වෙනවා. ඊට පස්සේ පෝරණුක දාලා පුළුස්සනකොට මොකද වෙන්නේ? ඒව ප්‍රසාරණය වෙලා පාංගෙඩිය පිපෙනවා. ඒ වගේ අනිත් නිෂ්පාදන පිපෙනවා. එතකොට එහෙමනම් මධ්‍යසාරී පැසීම වැදගත් වෙනවා බේකරි කර්මාන්තයටයි, මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්තයටයි. ඒ වගේම කියන්න ලැක්ටික් අම්ල පැසීම වැදගත් වෙන්නේ කොහොමද? පැස වූ කිරියාහාර නිෂ්පාදනය. මොනවද පැස වූ කිරියාහාර කියන්නේ? යෝගට්, චීස්, මුදවන් ලද කිරි. කවුද මේ කරන්නේ? ලැක්ටෝබැසිලස්ලා, ස්ට්‍රෙප්ටෝකොකස්ලා වගේ ලැක්ටික් අම්ල බැක්ටීරියාව. ඒගොල්ලෝ ලැක්ටික් අම්ලය හදනකොට ආම්ලිකතාවය වැඩි වුණාම තමයි කිරිවල ප්‍රෝටීන කැටි ගහලා මිදීම සිදු වෙන්නේ නේද? එහෙමනම් අන්න තව කර්මාන්තයක්. දැන් තව මොනවද අපේ දරුවන්ට තියෙන සෛලීය ශ්වසනය සම්බන්ධයෙන්? ආ, දැන් අපි සෛලීය ශ්වසනය සම්බන්ධයෙන් අහන ප්‍රශ්නවලදී දැන් ශ්වසනය වගේම ATP නිපදවන තවත් ක්‍රියාවලියක් තියෙනවානේ. පුතා කියන්නේ මොකක්ද ඒ ක්‍රියාවලිය කියලා? ප්‍රභාසංශ්ලේෂණය. හැබැයි වෙනසකුත් තියෙනවා නේද? එතෙන්දී ATP හදන්නේ මොන ශක්තියෙන්ද? සූර්ය ශක්තිය භාවිතා කරලා. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. මට අපේ දරුවන්ගෙන් තවත් ප්‍රශ්නයකට ඇහුවතින් දැන් ප්‍රාග්නොස්ටිකෝ ශ්වසනය කරනවා නේද? මගේ පුතෙක් කියන්න, දුවේ කවුරු හරි කියන්න, ප්‍රාග්නොස්ටිකයන් ශ්වසනය කරනකොට ඔවුන්ගේ ඔය ග්ලයිකොලිසිය, ක්‍රෙබ්ස් චක්‍රය, ඉලෙක්ට්‍රෝන පරිවහන ධාමය කොහෙද වෙන්නේ? ග්ලයිකොලිසිය සෛලෝප්ලාස්මේ, ක්‍රෙබ්ස් චක්‍රය ඉලෙක්ට්‍රෝන පරිවහන ධාමයේ සෛලපටිල. සෛලපටි. ඔව් ඔව්. ප්‍රාග්නොස්ටිකයන්ට මයිටොකොන්ඩ්‍රියම නැහැ. එහෙනම් ප්‍රාග්නොස්ටිකයන් ශ්වසනය කරනකොට ඔවුන්ගේ ග්ලයිකොලිසිය සෛලෝප්ලාස්මේ, එක කාගෙත් පොදුයි. හැබැයි ඉලෙක්ට්‍රෝන පරිවහන ධාමයයි ක්‍රෙබ්ස් චක්‍රයයි වෙන්නේ සෛලපටලය මතදී. ඔය සෛලපටල සමහර ප්‍රාග්නොස්ටිකයන්ගේ කොහොමද තියෙන්නේ? මීසසෝම කියන නෙරීම් විදිහටත් තියෙනවා නේද? නමුත් ඒක අපි පොදුවේ කියනවා සෛලපටලයේ තුලදී සිද්ධ වෙනවා කියලා නේද? අන්න ওই විදිහට තමයි සෛලීය ශ්වසනය වෙන්නේ. එහෙමනම් ඔයාලගේ 2016 අවුරුද්ද විභාය කරන දූපුතුන් තමයි මේ ඉන්නේ. හා, අපේ දරුවෝ දන්නවා අපිට විශේෂයෙන්ම මේ ශක්ති සම්බන්ධතාවල බහුවර්ණ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට මෙන්න මේ මූලික කරුණු, මේක ටිකක් රසායනික විද්‍යාත්මක පරිවර්තනයක් වගේ, මේ කරුණු ටික අපිට වැදගත් වෙනවා. එහෙමනම් දරුවෝ, දරුවනේ, අපිට අද පාඩම මේන් අවසන් කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් සෛලීය ශ්වසනය පිළිබඳ ඔයාලගේ දැනුම විභාගයට සාර්ථකව යොදා ගන්න ගැතේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ආයුබෝවන්.